අයිබෝන් ඔබ එක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්රකාශය සමග මම නිශාදී බණ්ඩාරනායක මම අසංක නිලගරත්න ප්‍රථමින් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් තිදෙනෙක් හඳුනා ගැනිති කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මර්ධනයට ජනපති අගමැති නියමෙන් තීරණ රැසා රට තුල බාණ්ඩ හෝ ඉන්ධන හිඟයක් නැතයි රජය පවසයි කැනඩා අගමැති බිරිඳ කොරෝනා රෝගියට ගොදුරු වෙයි රවි කරුණානායක අධිකරණයේ හමුවට කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලින් තිදෙනෙකු අලුතෙන් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරනවා. එක් අයෙකු ජර්මනියේ සංචාරය කර පැමිණි අයෙක් වන අතර අනෙක් දෙදෙනා ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අය බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එක් අයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් දෙදෙනා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙවන විට තහවුරු වී ඇති කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලින් සංඛ්‍යාව 5ක්. දෙවනි රෝගියා ඇතුල් වෙන අවස්ථාවේ තිබුණු සාමාන්‍ය රෝගී තත්ත්වයන් තමයි තියෙන්නේ. පළවෙනි රෝගියාට දියවැඩියාව සහ අධික රුධිර පීඩනය තියෙනවා. ඒ වගේම යම්කිසි වෙනහළුවල ආසාදනයක් තියෙනවා. අපි හිතනවා සුව වෙලා ගෙදර යාමට හැකියාව ලැබෙයි කියලා. ප්‍රථමින් හමු රෝගියා පුද්ගලයන් 60 දෙනෙකු සමග සබඳතා පවත්වා ඇති අතර දෙවනි රෝගියා පුද්ගලයන් 20 දෙනෙකු සමග සබඳතා පවත්වා ඇති බවයි අනිල් ජාසිංහ මහතා කියා සිටියේ. පළවෙනියට හැදුණු පුද්ගලයා සහ මේ දෙවනියට හැදුණු පුද්ගලයා දෙන්නම එකම කාමරයේ අසල ඇඳන් දෙකේ නිදාගෙන තියෙනවා. පළවෙනි රෝගියාගේ කන්ටැක්ට් වුණු 5 දෙනෙක් පමණ රෝහල් ගත කරලා ඉන්නේ. ඒ වගේම දෙවනි රෝගියාගේ කන්ටැක්ට් 8 දෙනෙක් පමණ රෝහල් ගත කරලා ඉන්නේ. කොරෝනා වෛරසය ආසාදිත බවට සැක පිට 64 දිනක දිවයින පුරා රෝහල් 17ක පරීක්ෂණ වලට භාජනය වෙමින් සිටිනවා. නමුත් මේ කිසිවෙක් දැනට COVID-19 රෝගීන් හැටියට ප්‍රතිඵල ලබාගෙන නැහැ. COVID-19 රෝගියට ගොදුරු වී ඇද්දයන් පිළිබඳ සොයා බැලෙන පරීක්ෂණ සිදු කරනු ලබන්නේ රජයේ රෝහල් වලින් පමණ. දැනටම පරීක්ෂණ කරාපිටිය ශික්ෂණ රෝහල, IDH රෝහල සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදු කරනවා. මීට අමතරව මෙම පරීක්ෂණ සිදු කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. දැන් මේ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලබා දීමට සාමාන්‍යයෙන් පැය 5-6ක් විතර ගත වෙනවා. විශාල සංඛ්‍යාවක් එක සැරේට කරන්න බෑ. අපි කරලා තියෙන ක්‍රමය තමයි මේ කියන මේ සැක කටයුතු රෝගීන් ඇතුල් කරන රෝහල් වලින් සහ IDH රෝහලින් තමයි මේ වෛද්‍යවරුන් විසින් තීරණය කරනවා කුමන රෝගියාගේද PCR පරීක්ෂණය කළ යුත්තේ කියලා. ඒ තීරණය කිරීම සඳහා අර්ථකථනයක් තියෙනවා. ඒ කේස් ඩෙෆිනිෂන් එක අනුව තමයි බොහෝ දුරට එම පරීක්ෂණ කරන්නේ. ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණෙන්නන් නිරෝධායනය කිරීම සාර්ථකව සිදු කරනවා. මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති පිරිස 1484. අද දිනේ 200කට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කරනවා. ඔවුන් මඩකලපුව, පොළොන්නරුව, කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය සහ දියතලාව යන නිරෝධායන මධ්‍යස්ථානවල රඳවනු ලැබ සිටිනවා. මං හිතන්නේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. බියක් වෙන්න එපා. අපි අනිවාර්යයෙන්ම රජය හැටියට, අපි ත්‍රිවිධ හමුදාව හැටියට, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් අපි ඔබ බලාගැනීමට කළ හැකි සියලුම කර්තව්‍යයන් කරනු ලබනවා. මේ වෛරසය ඒ මිලියන 22ක් වන ඒ ජනතාව අතරට පැතිරෙන්නේ නැති වෙන විදියට වැඩපිළිවෙලක් සකස් කිරීම, සෞඛ්‍ය අමාත්‍යාංශයත්, ආරක්ෂක අමාත්‍යාංශයත්, පොදුවේ රජයේත් වගකීම. අපිට මේ හමුදා මධ්‍යස්ථානයෙන් ඔවුන්ට හැකියාවෙන් උපරිම සහයෝගය ලබා දෙනවා. ඒගොල්ලෝ කිසිම විදියකින් අපට අඩුපාඩුවක් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට කරන්න පුළුවන් හැකි උපරිමේ අපට ඇති වෙන්න කැම බීම මේ නව අතට ලබා දෙනවා. අපි දන්නවා අපට ඒගොල්ලන්ට කරන්න පුළුවන් හැකි උපරිමේ ලබා දෙන. ඒ වගේම අපි දකිනවා ඒකාතකින් ඔවුන්ගේ මානුෂික සේවය, මානුෂික හැඟීමකින් යුතුව ඒගොල්ලන්ට හැකි උපරිමෙන් කරනවා. ඒ බව පවා අපට හදිසියක් වුණ දැනු දෙන්න පුළුවන් විදියටම අපිව ශක්තිමත් කරලා තියෙනවා. ඒක නිසා අපිට බියක් සැකක් නැහැ. ඉතාලියේදී COVID-19 රෝගයට ගොදුරු ශ්‍රී ලාංකික කාන්තාව පූර්ණ සුවය ලබා සිටිනවා. ඇය ඊයේ රෝහලින් පිටව ගිය බවයි වාර්තා වන්නේ. මම මේ හොන් සනීප වෙලා ගෙදර ඇවිත් ඉන්නේ. ඊයේ තමයි මං ගෙදර ආවේ. මට කන්සියුල් එකෙන් ගොඩාක් උදව් කළා. හොයලා බැලුවා මං ගැන, මගේ රටේ අයත් මට හරියට උදව් කරා. සම්පූර්ණයෙන්ම සුවයි කියලා මට මගේ වෛද්‍යවරයා මාව පළපෙක්කිනා කිව්වා. රජයේ සියලු විශ්වවිද්‍යාල හෙට සිට සති දෙකක් වසා තබන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. කොරෝනා වෛරසය සමග මතුවී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ තීරණය ගත් බවයි කොමිෂන් සභාවේ ලේකම්වරයා ප්‍රකාශ කළේ.
මෙය බලපැවැත්වෙන්නේ විශ්වවිද්‍යාල සිසුන් සඳහා පමණක් බවද අවධාරණය කරනවා. දිවයිනපුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාලවලට ලබන 16 වෙනිදා සිට 29 වෙනිදා දක්වා සති දෙකක නිවාඩු කාලයක් ලබා දීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. දිවයිනපුරා සියලු පෙර පාසල්වල මේ වාරයේ නිවාඩුව ආරම්භ කිරීමටද කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශය පවසන්නේ පෙර පාසල් නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවයි. මේ අතර ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන COVID-19 රෝගීන් ළමා දිවාසුර කුම්පන්ත්‍යස්ථාන, මුල් ළමාවිය සංවර්ධන සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙන උපදෙස් කෙරෙහි සැලකිලිමත් වන ලෙසයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලා සිටින්නේ. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රජයේ නිල නිවේදන කෙරෙහි අවධානය යොමු කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. ඇතැම් පාර්ශ්ව සමාජ මාධ්‍ය ඔස්සේ තහවුරු නොකළ තොරතුරු ජනතාව කලබලයට පත්වන ආකාරයෙන් ප්‍රචාරය කරන බවටයි නිරීක්ෂණය වී ඇත්තේ. COVID-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් ඇතැම් ස්ථානවල සිටින බවට පළවෙන වාර්තාවලට නොරැවටෙන ලෙසද ඉල්ලීමක් කරනවා. රෝගය සම්බන්ධ තොරතුරු ලබා දීමට මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇති අතර තොරතුරක් දැන ගැනීමට විශේෂිත දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. 0.71.0.1.7 සහ 0.113.0.71.73 යන දුරකථන අංක පැය 24 පුරා විවෘතයි. මේ අතර රටවල් 11ක ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීම සති දෙකක කාලයක් තහනම් කර තිබෙනවා. දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන සියලු මගීන් අද සිට රටට ඇතුළු කර නොගැනීමට තීරණය කර තිබෙනවා. තවත් රටවල් 8ක පුද්ගලින් ලබන 15 වනදා සිට රට තුළට ඇතුළු කර නොගැනීමට තීරණය කර ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසන්නේ. කොරියාව, ඉරාන්, ඉතාලිය, ෆ්‍රාන්ස්, ස්පේන්, ජර්මනි, ස්විට්සර්ලන්ඩ්, ඩෙන්මාර්ක්, නෙදර්ලන්ඩ්, ස්වීඩන්, ඔස්ට්‍රියා කියන රටවල තමයි සති දෙකක් වෙන විදිහ තමයි මේ නීතිය දාලා තියෙන්නේ. ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වෛරසය සැලකිය යුතු මට්ටමකට පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විදේශගත වීමට අනුමැතිය ලබා නොදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මෙම රෝගී තත්ත්වෙන් ආරක්ෂා වීමට ගත යුතු මූලික පියවර සම්බන්ධයෙන් දැනුවත් කරනු ඇති. එම වැඩසටහනක් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේදී අද පැවැත්ුණා. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමුණා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය අතර පැවති සාකච්ඡාවකින් පසුවයි. කොරෝනා වෛරසයේ පැතිරියම වැළැක්වීමට අද තීරණ රැසක් ගනු ලැබුවා. ඒ ජනාධිපති අගමැති නියමෙන් යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම සති දෙකකට තහනම් කිරීමද, හෙට සිට පොදු ප්‍රවාහන සේවා විෂබීජ හරණයට ලක් කිරීමද තීරණය කෙරුණා. ඒ සඳහා ආරක්ෂකංශය සහාය කරගනු ඇති. ජනවාරි මාසයේ සිට රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් කොරෝනා වෛරසය රට තුළට පැමිණීම වළක්වා ගැනීමට හැකි වුණා. වෛරසය පැතිරී ගිය රටවල් සමග සසඳන විට රෝගය මර්ධනය සඳහා කාර්යසාධක බලකායක් ස්ථාපනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනවා. ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට උපරිමයෙන් සියලු පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට අද උපදෙස් දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී තවදුරටත් මේ පිටින් එන එක වැළැක්වීම මූලික කරගන්නට අවශ්‍යයි. යුරෝපයේ තියෙන රටවල් හැම එකකම විශාල සංඛ්‍යාවක් වැඩි වෙමින් තියෙනවා. දැන් මම හිතන්නේ මේ අපි මේ යුරෝපෙන් එන ඒවා සමාන දෙයකටවත් නතර කරන්න තීරණයක් ගන්න ඕන. එහෙම නැත්නම් අපිට වළක්වා ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. රටටත් වඩා මං හිතන්නේ ලංකාවේ අපි ඉස්සෙල්ලම ක්‍රමවේදයේ පටන් ගත්ත අපි තමයි සාර්ථකම. ඉතින් මට මේ හැම එක්කෙනාම රටවලල කරන ඒවා එනවා. අපි කරපු ඒවා යන්නේ නැහැ. අපි ටාස්ක් ෆෝස් එක පටන් ගන්නකොට කවුරුත් පටන් ගන්න තිබුණේ නැහැ. දා ඉඳලම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගොක් ඒවා කරා. අපි ලෑස්ති වුණා හැම එකටම. ක්වොරන්ටයින් කරන ඒවා අපි කරා. ඒවා ඔක්කොම කරලා තිබුණා. රට තුළ කිසිසේත්ම බහණ්ඩ හෝ ඉන්ධන හිඟයක් නොමැති බව රජය අවධාරණය කරනවා. උත්සව සමයට අවශ්‍ය බහණ්ඩ තොග සහ ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි තිබෙන බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමගයි ජනතාව බහණ්ඩ තොග රැස් කර ගැනීමට පෙළඹුණේ. එහෙත් බහණ්ඩ හිඟයක් නොමැති බවයි වෙළඳපළ සංචාරයේදී අපට දැක ගැනීමට ලැබුණේ. පිටකොටුව තොග වෙළඳුන් වැඩි මිලට බහණ්ඩ අලෙවි කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අමාත්‍ය බන්දුල කුණවර්ධන මහතා අදෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. කායි උදුයි හැරුණාම අනිත් සියලුම බහණ්ඩ මිල අඩු වෙලා සහල් මිල දැන් මේ ඔබට පේනවා රුපියල් 80යි 85යි 90යි රුපියල් 100ට වඩා අඩුවෙන් සියලුම සහල් වර්ග තිබෙනවා. ඒ වගේම නිරෝධායන පනත යටතේ බහණ්ඩ සොග සංගවා තියන්න බෑ. බහණ්ඩ තොග තිබෙනවා. මේ නිකරුණේ තමයි ඊයේ දිනේ
ගිහිල්ල වෙල වෙළඳ සැල් වලින් බහන්න අරන් තියෙන්නේ. මේ තොග දැන් මේ අයට පාවිච්චි කරලා ඉවර කරන්න බෑනේ. අවුරුද්දට තොග අවශ්‍ය ප්‍රමාණයට සියලුම ව්‍යාපාරික ආයතන ඇනවුම් කරලා ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා කිසිම විදිහකින් භාණ්ඩවල හිගයක් හෝ අඩුපාඩුවක් නැහැ. එහෙම නැති අවස්ථාවක කෘතිමව මේ වගේ විදියක් වෙළඳ කරනවා නම් ඒ සම්බන්ධව පාරිභෝගික ක්‍රම අධිකාරිය හැටියට අපි නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. මර්ධගහමුල සහල් ව්‍යාපාරිකයන් පවසන්නේ කිසිදු සහල් ලිකයක් නොමැති බවයි. මේ රටේ අවශ්‍ය වී ප්‍රමාණය දැන් අවශ්‍ය ප්‍රමාණයට දැනට තියෙනවා. දැන් මේ කාලය තුල කිසිම ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. සහල් තොග තියෙනවා. හාල් ලිකයක් මේ ඇත්ත වශයෙන්ම නැහැ. මේ දැන් මර්ධගහමුල වෙල්ල පොලේම හාල් ඕන තරම් තියෙනවා. අද උදේ ඉඳලා විශාල පිරිසක් එනවා මේ හාල් හොයාගෙන. ඒ හැම කෙනාටම අපි හාල් දුන්නේ. හාල් ලිකයක් නැහැ මේ වෙලාවේ. හාල් තියරව ඇති වෙන්න පොඩි තදබදයක් තියෙනවා. පොඩි ඉල්ලමක් වැඩිවීමක් තියෙනවා. එච්චරයි මේක වෙන්නේ. කොරෝනා වෛරසය වගේම නිරෝධායනය පිළිබඳවත් බොහෝ සෙයින් කතාබහට ලක්වනවා. මොකක්ද මේ නිරෝධායනය කියන්නේ? මේ ඒ ගැන සොයා බැලීමක්. කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගිය 80%ක් වයස අවුරුදු 60ට වැඩි හා වෙනත් නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් ලොව රටවල් 100%කට වඩා වෛරසය ව්‍යාප්ත වෙයි තිබෙනවා. යමෙක් කොරෝනා වෛරසය සීග්‍රෝ පැතිරෙන් රටක සිට මව්බිමට පැමිණියේ නම් නිරෝධායනය විය යුතුයි. එවන් රටවල් කීපයක් හඳුනාගෙන එහි සිට පැමිණෙන මගින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනවා. නිරෝධායනයේදී ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රෝග පැතිරීම වැළැක්වීම. එතෙන්දී අපි මතක තියාගත්තේ ප්‍රධානම දෙයක් තමයි මේ අපි නිරෝධායනට ලක් කරන්නේ නිරෝගී පුද්ගලයෙක්. එහෙම නැතුව රෝගියෙක් නෙමෙයි. එසේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු නොවි ඔබ නිවෙස් බලා ගියහොත් ඔබේ මවට, පියාට හෝ භාර්යාවට හෝ දූ දරුවන්ට කුමන තත්ත්වයක් ඇතිවිය හැකිද? එය වළක්වා ගැනීම ඔබේ වගකීමයි. ඊට සහය වීමටයි රජය නිරෝධායන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ. නිරෝධායනය කොහෙද සිද්ධ කරන්නේ? ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට කරනවා. ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරනවා. එම මධ්‍යස්ථානය තුළ ඔවුන් සාමාන්‍ය විදියට ජීවත් වෙනවා. එහිදී අපි ඔවුන්ට උපදෙස් ලබා දෙනවා පුළුවන් තරම් ඔවුන් සිටින ස්ථානයේ සිටින්න වැඩිපුර ගැවසෙන්න යන්න එපා. එමගිනුත් අපි බලාපොරොත්තු වෙන්නේ යම් කිසි හේකින් එම පුද්ගලයාට රෝග දැනට වැළඳලා තිබුණොත් එහි පැතිරීම වළක්වීම. ඊට අමතරව විශේෂයෙන් මේ කොරෝනා වෛරසය පැතිර යන රටවල් වල සිට පැමිණෙන මගින් තමුන්ගේ නිවෙස්වල ඒ දින 14ක පමණ කාලයක් ගත කරන ලෙස අපි ඉල්ලීමක් කරලා තියෙනවා. රට තුල රෝග ව්‍යාප්තිය වැළැක්වීමට නිරෝධායන පනතට අනුව ක්‍රියා කිරීමට අප බැඳී සිටිනවා. රට මෙන්ම පෞලිය සමාජිකයන් ආරක්ෂා කිරීම සඳහා නිරෝධායනයට යොමු වීම යුක්තිසහගත නොවන්නේද? ලොව මුල්පෙලේ දේශපාලන ප්‍රධානීන් කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වීම ඉහළ යමින් පවතිනවා. මෙහිදී වඩාත්ම විශේෂිත කරුණ වන්නේ ආසාදිත ලෝක නායකයින් ස්වේච්ඡාවෙන්ම නිරෝධායන ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් වෙමින් සෙසු ජනතාවට ආදර්ශයක් ලබා දීමයි. කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රුඩෝගේ බිරිඳ වන සොෆී ට්‍රුඩෝ COVID-19 රෝගයට ගොදුරු වී ඇති බව එරට අගමැති කාර්යාලයේ නිවේදනය කළා. අගමැති ට්‍රුඩෝ මේ දක්වා කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නැතත් දින 14ක නිරෝධායනයකට ලක්ව සිටිනවා. නිරෝධායන කුටියේ සිට අගමැතිවරයා සිය රාජකාරිය ඉටු කරන බවයි කැනඩා රජය ප්‍රකාශ කරන්නේ. තමාද COVID-19 රෝගයට ගොදුරු වීමේ අවධානමක සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දවල මන්දිර සේවකයන්ට ප්‍රකාශ කර තිබෙනවා. කොරෝනා වෛරස් ආසාදනයට ලක් වූ දේශපාලන ප්‍රධානීන් හා නිලධාරීන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීම නිසා එම තර්ජනය උද්ගත වී ඇති බව ට්‍රම්ප් පවසා ඇතැයි දවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කරනවා. බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සනෝරෝගේ මාධ්‍ය ලේකම්වරයා රෝගීට ගොදුරු වීමත් සමග ජනාධිපතිවරයා කොරෝනා පරීක්ෂණයකට මුහුණ දුන්නා. ඔහු එහි ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බවයි රජය ප්‍රකාශ කරන්නේ. සතියකට පෙර බ්‍රසීල ජනාධිපති මාධ්‍ය ලේකම්වරයා ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සමගද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. යුරෝප පාර්ලිමේන්තුවේ සභාපති ඩේවිඩ් සැසෝල් ඉතාලියේ රැස්වීමකට සහභාගී වීමෙන් පසු ස්විච්චාවෙන් දින 14ක නිරෝධායනයකට මුහුණ දී සිටිනවා. තම කාර්යමණ්ඩලයේ හා සෙසු යුරෝපා සංගම් ප්‍රධානීන්ගේ ආරක්ෂාව සලකා මෙම පියවර ගත් බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමතිනි නැඩින් ඩොරියස් COVID-19 රෝගයට ගොදුරු වී සිටිනවා. ඇගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු ඇමති පීටර් ඩර්ටන් කොරෝනා ආසාදනයට ලක්ව ඇති බවද අද වෛද්‍ය පරීක්ෂණ වලින් සනාථ වුණා. තමා දැනට උණෙන් හා දැඩි උගුරේ ආසාදනයකින් පෙළෙන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර ඉරාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 290 දෙනාගෙන් 23 දෙනෙක්ම රෝගයට ගොදුරු වී තිබෙනවා. ප්‍රථමයෙන් ඊට ගොදුරු වූ දේශපාලඥයා වූයේ මාධ්‍ය හමුවක් අතරතුර රෝග ලක්ෂණ පෙන්නුම් කළ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති ඉරාජ් හරිචිය.
එරට උප ජනාධිපතිවරයා හා ඇමතිවරුන් දෙදෙනෙකුද රෝගයට ගොදුරු වී සිටිනවා. රුසියානු ජනාධිපති වෙදල්මියර් පුටින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සලකා එරට ජනාධිපති කාර්යාලයේ මාධ්‍යවේදීන්ට නිර්දේශ පනවා තිබෙනවා. කිසියම් හෝ සෞඛ්‍යමය අපහසුතාවයක් ඇතනම් ජනාධිපතිවරයාගේ මාධ්‍ය ආවරණ සඳහා සහභාගී නොවන ලෙසයි ක්‍රෙම්ලිනය මාධ්‍යවේදීන්ට දැනුම් දී ඇත්තේ. චීනයේ වූහාන් නගරයට කොරෝනා වෛරසයේ මුදාහැරියේ අමෙරිකානු හමුදාව බවට චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක සාහෝ ලීචියන් චෝදනා කරනවා. ට්විටර් සටහනක් මගින් ඔහු මේ බව සඳහන් කළේ වෛරසයේ ආසාදනය පිළිබඳ චීනය හා අමෙරිකාව අතර දැඩි මතභේද පවතින මොහොතකයි. COVID-19 රෝග මර්ධනය සඳහා චීනය දැක්වුවේ මන්දගාමී ක්‍රියාපිළිවෙතක් බවට ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක රොබර්ට් ඕබ්‍රියන් ඊයේ චෝදනා කළා. ඒ නිසා වෛරස් ව්‍යාප්තිය වැඩි වූ බවයි ඔහු සඳහන් කරන්නේ. ඊට වහා ප්‍රතිචාර දැක් වූ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක සාඕ ලීජියන් කියා සිටියේ චීනයට පෙර එම රෝගය ඇමෙරිකාවේ ව්‍යාප්ත වූ බවට රහස් සාධක ඇති බවයි. ඇමෙරිකානු රෝග පාලන මධ්‍යස්ථාන අධ්‍යක්ෂ රොබර්ට් රෙඩ්ෆීල්ඩ් කොංග්‍රස් කමිටුවක් හමුවේ කළ ප්‍රකාශයක වීඩියෝවක්ද ට්විටර් පණිවිඩය සමග ඇතුළත් කර තිබුණා. යුරෝප රටවල් වන චෙක් සමූහාණ්ඩුව සහ ස්ලෝවැක් රාජ්‍ය සියලු විදේශිකයන් සඳහා සිය දේශ සීමා හා ගුවන් තීරයේ වසා දැමුවා. ඒ යුරෝපය තුළ රෝගයේ සීග්‍රෙන් පැතිර යමින් තිබෙන මොහොතකයි. එමෙන්ම ප්‍රංශය පුද්ගලයන් 100කට වැඩියෙන් සහභාගී වන සියලු උත්සව තහනම් කළා. ලොව රටවල් රැසක් තවදුරටත් ගුවන් ආගමනය තහනම් කර තිබෙනවා. ලතින් ඇමරිකානු රටවල් වන ආජන්ටිනාව, පෙරු, පැරගුවේ හා වෙනිසුලයන් රාජ්‍ය ගුවන් තහනම ක්‍රියාත්මක කරනවා. ඇමරිකාව හා අයර්ලන්තය ඇතුළු රටවල් 20කට අධික සංඛ්‍යාවක් මේ වන විට පාසල් හා සියලු අධ්‍යාපන ආයතන වසා දමා තිබෙනවා. ඒ COVID-19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීම අරමුණු කර ගනිමින්. මේ අතර එවරස් කන්තරණයද සම්පූර්ණයෙන් නවතා දමා තිබෙනවා. නේපාලය අද ඒ බව නිවේදනය කළා. චීනය දෙසින් එවරස් වෙත ළඟාවීමේ මාර්ගයද වසා දැමූ බව චීනය ඊයේ නිවේදනය කළා. කොරෝනා වෛරස් ආසාදනයේ මේ වන විට ලෝක සිනමා කර්මාන්තයට දැඩි අහිතකර බලපෑමක් එල්ල කර තිබෙනවා. මේ නිසා ප්‍රකට චිත්‍රපටවන මුලාන්, ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්, ජේම්ස් බොන්ඩ් නෝ ටයිම් ටු ඩයි හා ක්වයට් ප්ලේස් 2 යන සිනමා නිර්මාණ ප්‍රදර්ශනය කිරීම අත්හිටුවීමට නිෂ්පාදකවරුන් පියවර ගත්තා. ප්‍රකට හොලිවුඩ් නළු ටොම් හැන්ක්ස් චිත්‍රපට රූගත කිරීමක් අතරතුර ඔස්ට්‍රේලියාවේදී කොරෝනා ආසාදනයට ලක්වීමද සිනමා ලෝකයේ කම්පාවට පත් කළ සිද්ධියක්. දෑත් එක්කර ආචාර කරමින් කොරෝනා සෞඛ්‍ය රීතිවලට අනුගත වීම ගැන ලෝකනායකයන් තවදුරටත් ප්‍රචාර දක්වමින් සිටිනවා. ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කරන්නේ සමස්ත ලෝකයේම ඉන්දු පෙරදිග ආචාර ක්‍රමය අනුගමනය කිරීමට පෙළඹ ඇති බවයි. මේ බව දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් BBC ලෝක සේවය විසින් විකාශනය කරනු ලැබුවා. COVID-19 රෝග ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ඒකාබද්ධ සජීව රූපවාහිනී සංවාදමය වැඩසටහනක් ලබන 15වැනිදා විකාශය කිරීමට නියමිතයි. පෙරවරු 10 සිට 11:30 දක්වා සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ මෙය විකාශය කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. ශ්‍රී ලංකාවේ සියලුම විද්‍යුත් මාධ්‍ය එකට එකතු වේ. කොරෝනා පිළිබඳව ඇත්ත සහ බොරුව වෙන්කර හඳුනාගන්නේ කෙසේද? ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරන අපි ඔක්කොම එකට. ඉරිදා උදෑසන 10 සිට කොරෝනා ඇත්ත සහ බොරුව විද්‍යුත් විකාශකයන්ගේ සංසදය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව. අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබා සිටි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියා. අභියාචන අධිකරණයේ නියෝග කළේ අද පස්වරු 4ට පෙර කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට කොටුව මහේස්ත්‍රාත් හමුවේ පෙනී සිටිය යුතු බවයි. මහබැංකු බැඳුම් කරවංචාව සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා ඇතුළු දස දිනකට වරෙන්තු නිකුත් කර තිබුණා. නමුත් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අධිකරණයේ පෙනී සිටියේ නැහැ. පොලිසිය අවස්ථා කිහිපයකදී කරුණානායක මහතාගේ නිවස පරීක්ෂා කළද ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ සැඟව සිටීම හේතුවෙන්. මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු අධිකරණයෙන් ඉල්ලීමක් කළා. කෙසේ වුවද කරුණානායක මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියා.
අපිතර ගමන් කරමු. ඊට වැඩි මේ මම කොහොමද දේශපාලනේ අභියෝග ගමන් කරින් තුලින් තමයි ගමන් කරලා තියෙන්නේ. ඉතින් දැන් අලියා ඉදිරියට තල්ලු කරන යන්න අපි කැප වෙලා වැඩ කරන්න ඕනේ. එක්සත්ජාතිපක්ෂෙන් ගිලන් නැත්නම් මේ ටෙලිෆෝන් එකට. අපර දින එක පක්ෂනේ එක්සත්ජාතිපක්ෂ විතරයි. අලියා විතරයි. ආයෝ. ඉනෝටෙක් තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය අද අවසන් වුණා. හෝමාගම හරිත සරසවිය ඇතුළු ආයතන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් සංවිධාන කර තිබූ ප්‍රදර්ශනය පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ ගාමිණී බණ්ඩාර මැණික්දිවෙල. තාක්ෂණ හා නවෝත්පාදක ජාතික ප්‍රදර්ශනයේ ආරම්භ වූයේ පසුගිය 11 වන දිනයි. සහජ හැකියාවන් දක්ෂතාවයන් සමග මුසු වූ නවෝත්පාදකයන් හඳුනා ගැනීම ඔවුන් දිරිමත් කිරීම හා ඉතිහාසයේ පළමු වතාවට නම් කළ නවෝත්පාදක අමාත්‍යංශයේ අනාගත දැක්ම සැකසීම සඳහා නවෝත්පාදකයන්ගේ අදහස් විමසීම ප්‍රදර්ශනයේ අරමුණයි. උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව ප්‍රදර්ශනය සංවිධානය කළා. හැකියාවන් බලලා මේ ළමයින්ට අත දිනවා නම් අපේ රට මේ ජපානයට වැඩිය ඉහළ තත්යකට ගන්න පුළුවන්. එකම ජාතික රූපවාහිනිය විදිහට ඔයාලත් හැම වෙලාවෙම අපි වශයෙන් එනවා. විශේෂයෙන් ජාතික රූපවාහිනියට ස්තුතියි. මේ වගේ අතිදක්ෂ දරුවන් බිහි කරන්න ඔයාලා දෙන සහයෝගය පිළිබඳව. මේ වගේ නිර්මාණ මේ දරුවෝ කරලා තියෙන නිර්මාණ දිහා බැලුවාම අපි දිනු වෙන්න පුළුවන් රටක් කියලා මට හිතෙනවා. අනුරාධපුරය, පොළොන්නරුව, යාපනය, කිල්නොච්චේ ඇතුළු ප්‍රදේශ නියෝජන ක්‍රමෙන් පාසල් දරුවන්ගේ නවෝත්පාදන කුටි රැසක්ද ප්‍රදර්ශනයට එක් කර තිබුණා. පාසල් නිවාඩුව ලබා දීමත් සමග ඊයේ දිනේදී පාසල් ප්‍රදර්ශන කුටි ඉවත් කරනු ලැබුවා. එම නිසා ප්‍රදර්ශනය අද සවස 7න් පසු නොපැවැත්වීමට සංවිධායකයින් තීරණය කළා. අපි සැලසුම් කරලා තිබුණේ සෙනසුරාදා දිනේ මේ ප්‍රදර්ශනය පවත්වන්නට. නමුත් මේ වන විට පාසල් නිවාඩුව කලින් ප්‍රකාශයට පත් කොට තිබෙන නිසාත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නිවාඩු ප්‍රකාශයට පත් කරලා තිබෙන නිසාත් මේ දින තුනෙන් පසු අද රාත්‍රී 7න් පසු ප්‍රදර්ශනයේ කටයුතු අවසන් කරන්න කියලා අපි තීරණය කරලා තියෙනවා. ප්‍රදර්ශනයේ විශේෂ අවස්ථා සහ නවෝත්පාදකින් රටන හඳුන්වා දීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ප්‍රදර්ශන ඒකක 14ක් තුළින් මාධ්‍ය ශිෂ්ටයේ විකාශය පිළිබඳ හඳුන්වා දෙන දෙවන්ත ප්‍රදර්ශන කුටිය කාගෙත් අවධානයට ලක් වුණා. අලුත්දේ තනන නවෝත්පාදකයන්ගේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ ඉනෝටෙක් ප්‍රදර්ශනය අද සවස 7ට අවසන් වුණා. පසුගිය 11 වෙනිදා සිට මේ දක්වා ඔබට මේ ප්‍රදර්ශන භූමියේ සිට තොරතුරු ගෙනා මා ගාමිණී බණ්ඩාර මැණික්දිවල ප්‍රදර්ශනයේ සමාප්තියේ සිට. 2015 ලද පරාජය කිසිසේත් අමතක නොකළ යුතු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. යලිත් පරාජයට පත් වුවහොත් රටක් අනාගත පරපුරට ඉතුරු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ප්‍රසන්න පොදුජන අරගලය නොකී කතාව ග්‍රන්ථයේ දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා. ග්‍රන්ථයේ ඉදිරිපත් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණ පරාජයට පත් වූ දා සිට 2019 නොවැම්බර් මස 16 වෙනිදා පැවති ජනාධිපතිවරණයේ දක්වා ප්‍රසන්න රණතුංග මහතාගේ දායකත්වයේ පිළිබඳවයි. ග්‍රන්ථය රචනා කරන ලද්දේ මාධ්‍යවේදී ධනුෂ්ක ගොඩකුඹුර මහතා විසින්. පළාත් පාලන මැතිවරණයේ අපි වෙනම ඉල්ලුවා. මම අද සන්තෝෂ වෙනවා. අපි ලංකාවෙම බහුතර පළාත් පාලන මන්ත්‍රීවරු සංඛ්‍යාවක් අපිට පත් කරලා අපේ ශක්තිය ආණ්ඩුවට විරුද්ධව තිබ්බ බලවේගය පෙන්වන්නේ අවස්ථාවක් වුණා. මහින්ද මහත්තයා, ගෝඨාභය මහත්තයාව නම් කරාම අපි ඔක්කොම එක්කහුවෙලා 365,000කින් අපි දින්නා. අපි අමතක කරොත් අපිට වෙච්ච දේ, අපි පාලනයේදී පෙරදිච්ච දේ අපි හරි මගේ යන්නේ නැහැ. ඒ නිසා අපි අමතක කරන්න එපා. මේ පාර්ලිමේන්තු ඡන්දය පත් වෙලා ඊට පස්සේ පත් වෙන මැති අමතිවරුත් එක්ක අපි වගකීම් රාශියක් අරන් තියෙනවා. අපි ජාතික මැතිවරණ දෙකකට මුහුණ දුන්නා. ඒ දෙකම අපි ජයගත්තා. පළවෙනිම ප්‍රාදේශ සභා පළාත් පාලන ඡන්දේ, ඊළඟට ජනාධිපති ඡන්දේ. දැන් අපි තුන්වෙනි ඡන්දෙට ඇවිල්ලා තියෙනවා. 2015 ආණ්ඩු මාරුවෙන් පසු සිදු කළ විවිධ පරීක්ෂණ හේතුවෙන් තමන් දැඩි පීඩනයට ලක් වූ බව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා පවසනවා. නාවික කඳවුරු පරීක්ෂා කිරීම සඳහා විදෙස් කණ්ඩායමක පැමිණීම වැළැක්වීමට තමන් ක්‍රියා කළ බව පෙරේරා මහතා කියා සිටියා. ඔහු මේ බව ප්‍රකාශ කළේ දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්. පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය පිළිබඳ ව්‍යාජ කරුණු ගොනු කරමින් තමන් දේශපාලන පළිගැනීමකට ලක් කළ බව පවසමින් රිය ඇඩ්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා ජනාධිපති කොමිසම හමුවේ පැමිණි ලක් ගොනු කර තිබෙනවා. කොමිසම අද රැස් වූයේ එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අභයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
දසනායක මහතාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් අඩ්මිරාල් තිසර සමරසිංහ, අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, අඩ්මිරාල් ජයන්ත පෙරේරා යන විශ්‍රාමික නාවික හමුදාපතිවරුන් සහ රියා අඩ්මිරාල් ඒ.ආර්. අමරසිංහ මහතා අද සාක්ෂි ලබා දුන්නා. විශ්‍රාමික නාවික හමුදාපති අඩ්මිරාල් ජයන්ත පෙරේරා මහතා කියා සිටියේ විවිධ සිද්ධි පදනම් කරගනිමින් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගනු ලැබූ තීන්දුව ඉක්ුත් කාලයේ ප්‍රශ්න කළ බවයි. හිටපු ජනාධිපතිවරයාද එම සිතුවීම් පිළිබඳ දැඩි කනකාටුවෙන් පසුව බවයි ඔහු පැවසුවේ. විවිධ ස්ථානවල සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ තමන් දැඩි කලකිරීමට පත් වූ බව විශ්‍රාමික නාවික හමුදාපති රියාඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කියා සිටියා. පරීක්ෂණ සඳහා එක් අවස්ථාවක දූෂණ මර්ධන කමිටුව හමුවට විජේගුණරත්න මහතා කැඳවා තිබුණා. එහිදී පොලිසියේ කනිෂ්ඨ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ගැන විජේගුණරත්න මහතා අදහස් දැක්වූයේ දැඩි කලකිරීමෙන්. රියාඩ්මිරාල් ඩීකේපී දසනායක මහතා තම හමුදා ජීවිතය තුළ දුටු විශිෂ්ට නිලධාරියෙකු බවයි හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොමිසම හමුවේ සඳහන් කළේ. නේවි සම්පත් නමින් අන්වර්ථ නාමයක් තමන්ට ආරූඪ කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බව ලොතිතන් කමාණ්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා පැවසුවා. සමගි ජනබලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමු දෙකක් අදත් පැවැත්වුණා. එම මාධ්‍ය හමුවලදී COVID-19 රෝගය පිළිබඳවද අදහස් පළ වුණා. වසංගත තත්ත්වෙන් අලුත් දෙයක් නෙවෙයි SARS කියලා නිර්මාණය වුණා. ඊට පස්සේ ආයෙත් තව MERS කියලා මන්දන බුදුමල අහලා දිනවද කියලා අපේ රටේ තරම් ප්‍රශ්නයක් වුණේ නැහැ. තවත් වැදගත් කාරණාවක් කිව්වා ඒක මුලින් සටහන් කරගන්න. ප්‍රමිතිගත මුව ආවරණ. එහෙම තමුන්නාන්සලා පොඩ්ඩක් හොයලා බලන්න. ඒවට කියන්නේ N95 N99. කොටින්ම කිව්වොත් මම අහලා තියෙන ආකාරයට මේ සර්ජිකල් මාස්ක්ස්. ඒ කියන්නේ ශල්‍ය කර්මයක් සිදු කරන අවස්ථාවේදී ඒ දිවෙනා වූ උසස් ප්‍රමිතියට ලක් වූ මුව ආවරණ විය යුතුමයි. ඉතින් මම බොහොම කනගාටු වෙනවා මම මුව ආවරණ ගැන කතා කරනකොට එක් එක් වෛද්‍යවරුන්ව දැමලා මාධ්‍ය සාකච්ඡා පැවැත්තුවා. මේ මුවාවරණ හරියන්නේ නැහැ, මුවාවරණ ඕනේ නැහැ කිව්වා. මතකද ඒක? නැන්ද මතක. එහෙම කරා. දැන් කියනවා සෞඛ්‍ය බලධාරීන් කියනවා දැන් මුවාවරණ ඕනේ කියලා. මම ආණ්ඩුවට ඇඟිල්ලක්වත් දික් කරේ නැහැ. මෙතන දේශපාලනය නෙමෙයි. මේකේ අවධානය ගැන අපි කවුරුත් හිතන්නේ නැද. පාසල් වහපු එක දැන් සමහර මම දැක්ක එක එක්කෙනා ඇඟිල්ල දික් කළා තියෙනවා. මම හිතනවා අධ්‍යාපන ඇමතුමා හරි ආණ්ඩුව ගත්ත හොඳ තීරණයක් ඒක. මොකද මම බලන්නේ දේශපාලනයෙන් ඔබට ගිහිල්ලා මේ රටේ ආරක්ෂාව ගැන. ඒක ගැන මම හිතනවා අද වෙනකොට මේක හරි සැහැල්ලුවට ගන්න දෙයක් කියලා. මේකේ බරපතලකම තේරෙන්නේ තමන්ගේ පවුලක කාට හරි වුණාට පස්සේ තමයි. පාර්ලිමේන්තු මැතිවරණයේ කල් දැමීමේ යෝජනාව මැතිවරණයකට මුහුණ දීමට බියෙන් පෙළෙන ඇතැම් දේශපාලන පක්ෂවල ඉල්ලීමක් පමණක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ නියෝජිතයන් මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදී. අපිට තියෙන එකම දේ මං හිතන්නේ අපි ඡන්දේ කාලේට කල්පනා කරන්න ඕන මේ මැතිවරණ කාලේට විශාල ජනරැලි තියෙනවද නැද්ද, ඒ වගේම ජනතාව ඒකරාශී වෙන කටයුතු වලින් අවම කරනවද නැද්ද, ඒ වගේ කාරණා පිළිබඳ තමයි මං හිතන්නේ ඉදිරියේදී කල්පනා කරන්න වෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට. පාර්ලිමේන්තු මැතිවරණයේ කල් දැමීම කියන කාරණේ මම හිතන්නේ සමහර දේශපාලන පක්ෂ මේ මැතිවරණයට මූණ දෙන්න තියෙන නොහැකියාව සහ ඒ පක්ෂවල තියෙන දේශපාලන වසංගතයෙන් බේරීම සඳහා කරන ඉල්ලීමක් විනා එහෙම නැතුව මේ කොරෝනා වසංගතය නිසා මේ පාර්ලිමේන්තු මැතිවරණ කල් දාන ඕකේ කතාව මම පිළිගන්නේ නැහැ. දැන් බදුල් වගේ ඩිස්ත්‍රික්ක එක අපිට තියෙන ආරංචි අනුව හරින් ප්‍රාන්දු මහත්මයා දුරකථනයෙන් ඉල්ලනකොට එතුමගේ බිරිඳ අලියාගෙන් ඉල්ලන මහත්යයි නෝනත් පක්ෂ දෙකකින් ඉල්ලන මට්ටමටම එක්සත් ජාතික පක්ෂ බෙදිලා කියලා තමයි අපිට තියෙන ආරංචි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මැතිවරණ ගණනාවක් පරාජය ලැබපු නායකයෙක් වුණා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨතම, ඒ වගේම අධ්‍යක්ෂ මහා පළපුරුද්ද තියෙන උගත් උපාධිධාරී නීතිඥ මහත්. ඒත් එක්ක සංසන්දනය කරලා බලනකොට මේ සජිත් ප්‍රේමදාස නිකන් හිස්ටින් එකක් වගේ. ඒ සමගින් අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමවට පත් කරනවා.